සියලුම දෙනාව ආදරෙන් පිළිගන්නවා එස්එන් ටෙක් සිංහල ගෙන එන තවත් එක් වීඩියෝකට. ඔයා තවමත් එස්එන් ටෙක් සිංහල සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් නැතිනම් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම පහළ තියෙන රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා අප සමග එක්කොන්න. ඒ වගේම බෙල් එකත් ක්ලික් කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් අපි අලුත් වීඩියෝ දාපු ගමන් ඔයාගේ ළඟටම ගෙන්වා ගන්න. හොඳයි යාළුවනි, අද අපි කතා කරන්න යන්නේ අපේ මොබයිල් ෆෝන් එකේ කොහොමද බැටරිය ආරක්ෂා කරලා දිගු කාලයක් පුරාවට තියාගන්නේ කොහොමද කියලා. ක්‍රම හතරක් ගැන මම ඔයාලට අද කියලා දෙනවා. ඒ ක්‍රම හතර හරියට පාවිච්චි කරොත් ඔයාලට පුළුවන් ඔයාගේ බැටරිය ෆෝන් එක සුරක්ෂිතව දිගු කාලයක් පුරාවට පාවිච්චි කරන්න. සමහරක් කට්ටිය තියෙන ප්‍රශ්නේ තමයි මගේ ෆෝන් එකේ බැටරිය දවසක්වත් තියාගන්න බෑ, ෆෝන් එකේ බැටරිය බහිනවා. හොඳම විසඳුම් හතරක් කරගෙන තමයි මම අද ඔයාලා ළඟට වීඩියෝ එකකින් ඇවිල්ලා ඉන්නේ. මොකද්ද මේ ක්‍රම හතර කියලා? පළවෙනි කාරණාව තමයි වෙනත් චාර්ජර් වලින් ෆෝන් එක චාර්ජ් කිරීම. ඒ කියන්නේ යාළුවනේ අපිට ෆෝන් එකට හම්බ වෙන චාර්ජර් එක හැර වෙනත් ෆෝන් චාර්ජර් වලින් චාර්ජ් කරනකොට අපේ ෆෝන් එකේ බැටරිය ඩෙඩ් වෙනවා. ඒ කියන්නේ අපේ ෆෝන් එකේ බැටරියට අවශ්‍ය කැපැසිටි එක ඒ චාර්ජරෙන් ලැබෙන්නේ නැත්නම් අපේ ෆෝන් එකේ බැටරිය ඩෙඩ් වෙනවා. ඒක කරන්න එපා. ඔයා ඒ කැපැසිටි එක තියෙන චාර්ජරය වගේ චාර්ජරේ යම් කිසි ප්‍රශ්නයක් නිසා චාර්ජරය අයින් කරන්න සිද්ධ වුණා නම් කැපැසිටි එක තියෙන චාර්ජරයක්ම මිලදී ගන්න. දෙවෙනි කාරණාව තමයි යාළුවනේ නත් USB කේබල් වලින් චාර්ජ් කිරීම. ඒ කියන්නේ ඔයාට ඔයාගේ චාර්ජරේ තිබුණත් USB කේබල් එක අවුල් නම් හරියට ඔයාගේ ෆෝන් එකට සෙට් වෙන USB කේබල් එකක් ඔයා ෆෝන් ෂොප් එකට ගිහිල්ලා මිලදී ගන්න සිද්ධ වෙනවා. මොකද ඔයාට යාළුවෙක්ගෙන් හම්බෙච්ච එකක් අයින් හරි හම්බෙච්ච USB කේබල් එකක් අරන් චාර්ජ් කරනකොට වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ පින්ස් ෆෝන් එකට පින් එකෙන් පින් එකට වෙනස් වෙන පුංචි වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ වෙනස්කම් දෙකෙන් ඔයා වෙන USB කේබල් එකකින් චාර්ජ් කරනකොට ඔයාගේ ෆෝන් එකේ කොහොමද පුළුවන් ඇදුණාට පස්සේ හරියට චාර්ජ් වෙන්නේ නැහැ, වෙලාව ගන්නවා, රත් වෙනවා චාර්ජරේ, ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ කාරණාව තමයි බැටරිය අවසන් වෙනකන් පාවිච්චි කිරීම. ඒ කියන්නේ යාළුවනේ අපේ ෆෝන් එකේ බැටරිය අපි රෙඩ් වෙනකම්ම ඉන්න අවශ්‍ය නැහැ අපි චාර්ජරේට ගන්න. අපිට ෆෝන් එක රිලැක්ස් වෙන ටයිම් එකක් බලලා වයිෆයි පාවිච්චි කරන්න ඇති ටයිම් එකක් බලලා චාර්ජරේට ගන්න. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ වෙන එකක් නැහැ. මොකද සමහරක් කට්ටිය ඉන්නවා රෙඩ් වෙනකම්ම ඉන්නවා චාර්ජරේට ගන්න. එතකොට එතනදි වෙන්නේ යම් කිසි දෙයක් අන්තිමේටම වටලා එකපාරටම උඩට නංගන්න උත්සාහ කරනවා වගේට. එහෙම කරාම බැටරියට අවුල්. ප්‍රශ්න ගොඩයි. බැටරිය රත් වෙනවා, චාර්ජ් වෙන්න ගියාම වෙලාව ගන්නවා. එහෙම ටික දවසක් කරාම බැටරිය නිකම්ම ඩෙඩ් වෙනවා ඔයගේ. ඒ දේ කරන්න එපා. ෆෝන් එක රෙඩ් බැටරිය රෙඩ් වෙනකම් ඉන්න එපා චාර්ජරට ගන්න. 125 129 ඒ වගේ එනකොට ඔයා බැටරියට චාර්ජරට ගහන්න ඔයගේ ෆෝන් එක. එදෙනදි වගේ බැටරිය ආරක්ෂා කරගන්න පුළුවන්. හරි, අපි බලමු හතරවෙනි කාරණාව මොකක්ද කියලානේ. චාර්ජරට ගහලා වෙනත් වැඩ කරන්න එපා. ඒ කියන්නේ අපි කනකොට තව වැඩක් කරන්න බැහැ වගේ තමයි. එයාට මූලික අවශ්‍ය දේ තමයි එයාගේ පවර් එක ගන්නවත් එක්කම එයාට තව ඉලෙක්ට්‍රිසිටි තව වැඩක් කරන්න අමාරුයි. ඒකට එතනදි වෙනවා ඒ පවර් එක දෙනකොට අපි කරන දේ අනුව එයාට අපිට ඉන්න එකක් සහ අවුට් එකක් දෙන්න වෙනවා. අපි ඉන්න එක දෙනකොට එයා අපිට අවුට් එකක් දෙන්න ඕනේ. ඒ ඉන්න එකයි අවුට් එකයි දෙනකොට බැටරියට කැපැසිටි මදි වෙනවා බැටරිය චාර්ජ් කරගන්න. මොකද එයා අපි යූස් කරන දේටත් එයා බැටරිය ඉන් කරන්න අවුට් කරන්න ඕනේ. ඒ වගේම එයාට බැටරියට අවශ්‍ය දේන් එයා ඉන් කරගන්න ඕනේ. එතනදිත් ඔයාගේ බැටරිය ඩෙඩ් වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ දේ කරන්න එපා. ෆෝන් එක 129 වගේ එනකොට චාර්ජරයට ගහලා තියන්න. කිසිම ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ඔයා මේ කාරණා හතර කරොත් ඔයාගේ බැටරිය ආරක්ෂාකාරීව දිගු කාලයක් පුරාවටම ආරක්ෂා කරලා තියාගන්න පුළුවන්. අය වෙලාව ගන්නෙත් නැහැ චාර්ජ් වෙන්න, බැටරිය රත් වෙන්නෙත් නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙන දවස් ගානක්වත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලට හොඳම විසඳුම් හතරක් තමයි මේ විසඳුම් හතර. ඒ නිසා මේ දේ හතර කරන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි යාළුවෝ, මම කියපු මේ විස්තරය වලට තේරුණා නම්
මාව subscribe කරන්න SM Tech Channel subscribe කරන්න ඒ වගේම පල් ඇතින bell icon එක click කරලා ඒක all select කරගන්නවා video එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මගින් පාගල ළඟටම ගෙන්නවා ගන්න පුළුවන් ඒ වගේම යාළුවනි මේ video එක ගොඩාක් වටිනවනම් ඔයා පල් ඇතින comment section එකට වාගේ අදහස් දාන්න like කරන්න comment කරන්න ඒ වගේම යාළුවන් දැනුවත් කරන්න share කරන්න හරි යාළුවනි අපි නැවත video එකකින් හම්බ වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්